මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම 2020 IPL තරගාවලියේ මේ වෙද්දී අවස්ථා දෙකකම සුපිරි පන්දුවාරයේදී පරාජයට පත් වුණා. පළවෙනි අවස්ථාවේ RCB කණ්ඩායම අතින් පරාදුණු මුම්බයි කණ්ඩායම දෙවෙනි වතාවට පරාජයට පත් වුණේ Kings 11 කණ්ඩායම අතරින්. Kings 11 කණ්ඩායම අතින් පරාදුණේ සුපිරි පන්දුවාර දෙකකට සෙල්ලම් කරලා. පළවෙනි අවස්ථාවේ බුම්රා සුපිරි පන්දුවාරයේ හොඳට යවුවත් දෙවෙනි අවස්ථාවේ සුපිරි පන්දුවාරයේ යවන්න බාර වුණ ට්‍රෙන්ට් බෝල්ට් ඒ වැඩේ හරියට කළේ නැහැ. තරගයෙන් පස්සේ රොහිත් ශර්මා වෙනුවෙන් අදහස් දක්වන රොහිත් ශර්මා වෙන්නේ ශර්මා වෙනුවට ආවේ කිරන් පොලාඩ්. පළවෙනි අවස්ථාවේ සුපිරි පන්දුවාරයේ සෙල්ලම් කරන්න රොහිත් ශර්මා එක්ක ඩීකොක් ඇවිල්ලා ගත්තේ ලකුණු 5ක් විතරයි. ලකුණු 6ක ඉලක්කයකට යන්න ඔවුන් සමත් වුණේ නැහැ. මම කතා කරන්නේ ශර්මා වෙනුවෙන්. මේ වෙලාවේ එයා ඉන්න තත්ත්වය හොඳ නැහැ. ඒ නිසා තමයි මම ආවේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොම වුණත් ශර්මා කියන්නේ සටන්කාමී ක්‍රීඩකයෙක්. දෙවෙනි අවස්ථාවේ සුපිරි පන්දුවාරයේ වැඩි බරක් ඇදපු පොලාඩ් ඒ විදිහට තමයි මාධ්‍යවලට කිව්වේ. මේ වගේ පීඩනයක් තියෙන අවස්ථාවල පන්දු යවන්න හොඳටම හැකියාව තියෙන මාලිංග මේ වතාවේ තරගාවලියට සෙල්ලම් නොකරන පාඩුව ගැනත් පොලාඩ් අදහස් දක්වලා තිබුණා. බුම්රා හරියට වැඩේ කළත් බෝල්ට් ඒ වැඩේට සුදුසු නෑ කියලා තමයි අපිට තරගයේදී දකින්න තිබුණේ. බුම්රා කියන්නේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. අපිට පසුගිය කාලේ හිටිය ඔවගේ අවස්ථාවලට හොඳටම ගැලපෙන ක්‍රීඩකයවන මාලිගෙන් බුම්රා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අනිත් එක මාලිංගෙද්දී බුම්රාට තිබුණු පීඩනයත් ගොඩක් අඩුයි. අපිටත් ඒ දෙන්නගේ එකතු එක්ක පීඩනය ආවෙම නැහැ. මොකද දෙන්නා මොනතරම් හොඳට ඒ වැඩේ කරනවද කියලා අපි දන්නවා. මේ තරගයේදී අපිට උනේ ඒකයි. බුම්රාගේ සුපිරි පන්දුවාරයේ අවසන් වුණාට පස්සේ අපිට පීඩනය දැනුණා. තරගයේ පළවෙනි අවස්ථාවේ සුපිරි පන්දුවාරයට සෙල්ලම් කරන මුම්බයි ආරම්භක ප්‍රතිකරු දෙන්නම පිටී ටොපික් ගැන පොලාට් කියලා තිබුණේ මෙහිමයි. තීරණ ගන්න අය සමහර වෙලාවට ගන්න තීරණ හරියනවා. සමහර වෙලාවට වරදිනවා. ඔයාලා දන්නවා අපි තරගයේ හොඳටම කළා. ලකුණු 170කට වැඩිය ගත්තා. ඊට පස්සේ අවසාන පන්දුව වෙනකන් සටන් කළා. කොමාරි අන්තිමට පෙරදුනා. ඒක තමයි ඉතින් ක්‍රිකට් කියන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.